මම නේෂි අපි අද බලමු මේ වගේ ලස්සන මල් බොකේ එකක් හදාගන්න විදිහ. ඒකට අපිට ඕන වෙනවා ටිෂු, කවකට, කතර, ගම් ඕන වෙනවා. කැමති වර්ණයකින් A4 ඕන වෙනවා. ඊට පස්සේ මෙන්න මේ වගේ හයිය බෝඩ් එකක් ඕන වෙනවා. අපි බලමු කොහොමද හදන්නේ කියලා. උස කලර 10යි 10 ප්‍රමාණය A4 මේ විදිහට කපාගත්ත ඉරස කව කට්ටේ ඒක ප්‍රමාණයට අපි රවුන්ඩ් කපා ගන්න ඕනේ. අපි දැන් මේ කරන්නේ යන්නේ මල් හදාගන්න. මේ මල් බොකේ එකට වුණා රෝස මල් හදාගන්න යන්නේ. මේ විදිහට අපි රවුන්ඩ් කපා ගන්නවා. ඊට පස්සේ මෙහෙම කපාගත්ත රවුන්ඩ් මේ වීඩියෝ එකේ පේන විදිහට ඒ වෘත්තය වටේ මෙන්න මේ විදිහට කපා ගන්න ඕනේ. මේ තියෙන්නේ ඒ මම හදාගත්ත කපාගත්ත රවුන්ඩ් එක. ඊට පස්සේ මේ රවුමේ අග තනින් මෙන්න මේ විදිහට ඇතුළට නමලා නමලා මුළු කොලේ ඉවර වෙනකම් මේ විදිහට රවුම් කර ගන්න ඕන. කොලේ ඉවර වෙනකම් මේ විදිහට රවුම් කරලා ඊට පස්සේ අන්තිමට චුට්ටක් අර මල තදින් රවුම් කරපුව පොඩ්ඩක් බුරුල් කරන්න ඕන. බුරුකල මෙන්න මේ පේන විදිහට ගම් ටිකක් ගාලා අර යට කොටස ගැලවෙන්නේ නැති වෙන්න මේ විදිහට හොඳට අලව ගන්න ඕනේ. මෙන්න මේ විදිහට මල ගැලවෙන්නේ නැති වෙන්න හොඳට අලව ගන්න ඕනේ. මේ තියෙන්නේ ඒ විදිහට මම හදාගත්ත මල් ටික. අපිට මේකට මල් 30ක් 40ක් ඕන වෙනවා. ඊට පස්සේ අපි දැන් හදාගමු මේ මල් ටික සම්බන්ධ කරන මල් නටුව හදාගන්නේ කොහොමද කියලා. ඒකට මෙන්න මේ වගේ ටිෂු 7-8ක් විතරම ඕන වෙනවා. ඒ ටිෂු එකින් එක අරගෙන එක එක ගුලි කරලා මේ මං කරන විදිහටම එක ටිෂු එකක් තව ටිෂු එකකින් කවර් කර කර මෙන්න මේ විදිහට තමන්ට ඇති කියලා හිතන ප්‍රමාණයක්, ඒ කියන්නේ තමන් හදන බොකේකේ ප්‍රමාණය, තමන්ට ඕනේ ලොකු සයිස් එකකට නම් එහෙම, සාමාන්‍ය සයිස් එකකට නම් එහෙම, ඒ ප්‍රමාණයට තමන්ගේ හිතේ මිම්මට ටිෂු 4-5ක් මේ විදිහට ගුලි කරලි වල හදද්දි තමන්ට ඕනේ ප්‍රමාණය මේ විදිහට රවුම් කරලා ඒ ටිෂු බෝල් එක හදාගන්න පුළුවන්. මෙන්න මේ විදිහට මම හදාගත්ත බෝල් එක තමයි ඒ. ඊට පස්සේ A4 රතු පාට බෝල් එකක් දැන් මම රතු පාට බොකේ එකක් නමල් බොකේ එකක් හදන්නේ. ඒ නිසා මේ වගේ A4 එකකින් A4 එකක කොටසක් අරගෙන අර ටිෂු බෝල් එක මෙන්න මේ විදිහට රතු පාට A4 එකේ කවර් කරගන්නවා. ඒ බෝල් එක විදිහටම කවර් කරලා ගම් වලින් මෙහෙම අලවලා තියාගන්න. ඊට පස්සේ මෙන්න මේ වගේ බෝඩ් එක මේ විදිහට රවුම් කරලා තමන්ගේ අතට ඇති ප්‍රමාණයට ඒ බොකේ එකේ අල්ලන අතට ඇති ප්‍රමාණයට මේ විදිහට නමලා ඒක මෙහෙම අලව ගන්න ඕනේ. මෙන්න මේ විදිහට අලවගත්ත හැන්ඩල් එකට අපි ග්ලූ ගන් දාලා අර ටිෂු බෝල් එක මෙන්න මේ විදිහට හොඳට ගැලවෙන්නේ නැති විදිහට තදට අලව ගන්න ඕනේ. මේ තියෙන්නේ ඒ අලවගත්ත හැන්ඩල් එක. ඊට පස්සේ අපි හදාගත්ත රෝස මල් ග්ලූ ගන් යොදාගෙන මේ ටිෂු එක බෝල් එක වටේම මේ රෝස මල් ඔක්කොම
හොඳට අලව ගන්න ඕනේ. මේ මම වීඩියෝ එකේ පෙන්වන විදිහට එකින් එක හිස් තැන් තියෙන්නේ නැති විදිහට මේ විදිහට අලව ගන්න. ග්ලූ ගන් වල නූල් වගේ ඇදෙනවා. ඒ හින්දා ටිකක් කරදරයි. පරිස්සමට මේ විදිහට අලව ගන්න. මුළු බෝල් එක පුරාම හදාගත්ත රෝස මල් ලස්සනට හිස් තැන් තියෙන්නේ නැති විදිහට අලව ගන්න. ලස්සනට හිස් තැන් තියෙන්නේ නැති විදිහට රෝස මල් අලව ගන්න. ඔයාලට මේකට ග්ලූ ගන් එකක් යොදා ගන්න වෙනවා. හේතුව තමයි නිකන් ගම් වලින් මේක ටිකක් ඇලවෙනවා අඩුයි. ගැලවෙන්න බලනවා. ඒ නිසා තමයි ග්ලූ ගන් එකක් යොදා ගත්තේ. ඔයාලට නිකන් ගම් එකක් පාවිච්චි කරලා අලව ගන්න පුළුවන් නම් හොඳයි. නමුත් ටිකක් ඒක මේ ගැලවෙන්න බලනවා. ඒ නිසා ග්ලූ ගන් එකක් යොදා ගන්නවා නම් ඒක හොඳට ඇලවෙනව කරදරයක් නැතුවම. මේ තියෙන්නේ මම ටිකක් අලවලා ඉවර කරගත්ත බොකේ එක. ඒකේ යට කොටස අලව ගන්න ඕනේ. මට ටිකක් මල් මදි වුණා. ඒ හින්දා මම නැවත මල් ටිකක් හදාගත්තා. මේ විදිහට යට කොටස සම්පූර්ණ කරගත්තාම මෙන්න මේ විදිහට තමයි මල් බොකේ එක එන්නේ. ඔයාලට පුළුවන් මේක තව ටිකක් ලස්සන කරගන්න. මේකේ හැන්ඩල් එකට රතු පාට රිබන් එකක ලස්සන බෝ එකක් වගේ දාන්න. හැබැයි මට මෙතනදී රතු පාට රිබන් හොයාගන්න නැති වුණා. ඒ නිසා මම ඒ වෙනුවට පාවිච්චි කරේ රෝස පාට රිබන් එක. නමුත් රතු පාට රිබන් එකක් පාවිච්චි කරනවා නම් බොකේ එකේ ලස්සන තව වැඩි වෙනවා. ඒ නිසා රතු පාට රිබන් එකක මෙන්න මේ විදිහට ලස්සන සම්නල ගැටයක් දාලා ලස්සනට ගැට ගහගන්න. මේ තියෙන්නේ මම හදලා ඉවර කරගත්ත මල් බොකේ එක. ඔයාලට මේක වෙඩින් එකක ෆ්ලවර් ගර්ල්ස් ලටුණත් මේ විදිහට මල් බොකේස් ටිකක් හදලා පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මගේ වීඩියෝ එක හොඳයි නම් මාව subscribe කරන්න, like කරන්න, share කරන්න. Thank you මම එක්ක රැඳිලා හිටියට.